මේ 77ට 40යි රනිල්ට 40යි පාර්ලිමේන්තු ජීවිතයද කියලා සුභාරති එක්කත් මම සාකච්ඡාවකට සහභාගී වුණා. මේ නිවේදක මහත්මයා මට ආරාධනා කරලා පළවෙනි ප්‍රශ්නය ඇහුවේ මේ ඔබතුමාටයි අගමැතිතුමාටයි තියෙන්නේ මේ රණ්ඩු වෙවි යාළු වෙවි ගමනක් නේද කියලා. අර සින්දුව මතක් කරලා. ඉතින් මම කිව්වා ඇත්ත ඒක. නමුත් ඒක පුද්ගලික රණ්ඩු නෙවෙයි දේශපාලන මතවාදී වෙනස්කම්. ඒ විවේචන මට තිබුණා, ඒ වගේම තිබෙනවා. නමුත් මේ පක්ෂයේ මූලික ප්‍රතිපත්තිත් එක්ක අපිට ලොකු බැඳීමක් තියෙනවා එතුමත් එක්ක. රනිල් වික්‍රමසිංහ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ දැක්ම ඒ සෙවෙනි හැදිච්ච දරුවෙක් හැටියට මම දකින්නේ. අවුරුදු 40ක් එහිඳ මට එතුමගේ එක්සත් ජාතික මගේ පක්ෂේ නායකයා හැටියට එතුමගේ ධනපැත්ත දකින්නට මට බාධාවක් නෙවෙයි විවේචන තිබුණා කියන කාරණය, විවේචන තියෙනවා කියන කාරණය. ලෝකෙ හැම රටකම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ මත වෙනස්කම් තියෙනවා. අපි රෝබෝ යන්ත්‍ර නෙවෙයිනේ, සිග්නල් කණු නෙවෙයිනේ. ලෝකෙ ලංකාවේ දේශපාලන ඉතිහාසය දිහා බැලුවත් එහෙමයි, ලෝක දේශපාලන ඉතිහාසය දිහා බැලුවත් එහෙමයි. අද බ්‍රිතාන්‍යයේ කෝබින් දිහා බලනවා නම් ලේබර් පක්ෂ නායකයා ටෝනි බ්ලෙයා දෑකැත්තයි මිටියයි වෙනුවට රෝසමල ඉස්සරහට දාලා ලේබර් පක්ෂය දකුණට හරවපු වෙලාවේ ලේබර් පක්ෂය තුළ හිටියා. අද ලේබර් පක්ෂ නායකයා බවට පත් වෙලා තියෙනවා. එම තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දේශපාලන ඉතිහාසය දිහා බලනකොටත් අපිට ඒක දකින්නවා. අපේ පක්ෂ ඉතිහාසය දිහා බලනකොටත් අපි දකින්නවා. බණ්ඩාරනායක මහත්මයා, කුතලාවල මහත්මයා, ප්‍රේමදාස මහත්මයා, ජයා ජයවර්ධන මහත්මයා, මගේ පාසල් අවදී මම දැකලා තියෙනවා. ඒක අවදියකදී මේ ප්‍රේමදාස මහත්මයා එක්සත් ජාතික පක්ෂ සමුළුවකදී පරණ සිරිගුත මන්දිරයේ පුටුවකින් ගහගන්න ගියා. ඒ අවස්ථාව මම ඒ දවස දැකලා තියෙනවා. රඩ්ලි ජේ.ආර්. ප්‍රශ්නේදී ජයා ජයවර්ධන මහත්මයායි හමීද් මහත්මයායි තනියම කෘත්‍ය අධිකාරි මණ්ඩලය රැස්වීමේ අතරමඟදී බැහැලා එනවා පඩිපෙළ. හූ හඳ හැම පැත්තෙම දඩිසෙන් නායක මහත්මයා ඒ ලෑලි තරපු පෙළ බැහැලා ඇවිල්ලා ජයා මට තාම මතකයි මේ කටට මෙහෙම ඇඟිල්ල තියලා දඩිසෙන් නායක මහත්මයා ඒ හූ තියෙන කට්ටිය ඔක්කොම නිහඬ කරවලා කාර්යය ගාවට ගිහිල්ලා ජයා ජයවර්ධන මහත්මයාව කාර්යක ඇතුළට වාඩි කරවලා එළියට ආවේ. සංසුන් කෙරුවා. මත වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් ඒක තමයි සජීවී ප්‍රජාතන්ත්‍රවාදයක මේ ලක්ෂණ වෙන්නේ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයාට අවුරුදු 40ක් පාර්ලිමේන්තු ජීවිතයේ පිරිනවයි කියන එක ඉතාම දුර්ලභ දෙයක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ලෝකේ ලේසියෙන් දකින්න පුළුවන් කමක් නැහැ. අතලොස්සයි එහෙම ඉන්නේ ඕනම පාර්ලිමේන්තුවක. අවුරුදු 40ක් අඛණ්ඩවට එන පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ දැරීම රනිල්ට පුළුවන් ද කියන එක ඒ සිද්ධිය තුළින් පෙන්වන කරන අවුරුදු 40ක් අඛණ්ඩව මන්ත්‍රී මිනිසුන්ගේ විශ්වාසය දිනාගෙන පාර්ලිමේන්තුවේ නියෝජනය කිරීම. මම රනිල් වික්‍රමසිංහ මහත්මයා මුලින්ම අඳුරගත්තේ 1973 පරණ සිරිගුත මන්දිරේ. මට තාම මතකයි ඒක. මට අඳුරලා දුන්නේ සිරිනාල්ඩි මෙල් මහත්මයා. ඒ පරණ ලෑලි තරපු පේලියේදී ඉස්සරහා මට කිව්වා ඉම්තියාස් මෙයාව අඳුරනවද කියලා ඇහුවා. මං කිව්වා මම අඳුරන්නේ නැහැ කියලා. සිරිනාල් කිව්වා මේ තමයි ඉස්මන් වික්‍රමසිංහ මහත්මයාගේ පුතා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. මම මිස්ටර් වික්‍රමසිංහ කියලා අත දුන්නම එතුමා කිව්වා ඉම්තියාස් ජස්සේ රනිල් කියලා කිව්වා. මම දකිනවා වෙනසක්. මේ අර වැඩවසම් සමාජයේ සිතුම් පැතුම් වල ආభాෂය තියෙන රටක උතුමා නෝ රජතුමා නෝ සර් කියලා පිටිපස්සෙන් යන යුගයක අපේ රටේ දේශපාලනයේ සුවිශේෂීත්වයක් තියෙනවා ජය ජයවර්ධන මහත්මයාගේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ. දෙන්නම නිදහස් අධ්‍යාපනය ලැබපු සාමාන්‍ය රජයේ පාසල් වලට ගිය උදවිය. රටේ විශ්වවිද්‍යාලවලට ගිය උදවිය. හින්දා මිනිසුන්ගේ සිතුම් පැතුම් මෙහෙම ඇඳුරනවා. ඉතින් මේ නායක ඒ ජස්සේ රනිල් කියනකොට අර වැඩවසම් සිතුම් පැතුම් වලින් ඈත් වෙලා පොළවේ පය තියාගෙන ඉන්න පුද්ගලයෙක් මම දකින්නේ. හැබැයි ඉතින් අපේ සමාජයේත් වරදක් තියෙනවා. අපේ සමාජයේ තමයි මේ දේශපාලනඥයෝ නරක කරන්නේ. උනවට වඩා මේ උතුමානෝ මේ රජානෝ කියලා කතාවල් වලට ගිහිල්ලා එතුමා ජයජවදර මහත්මයා නායකත්වයට පත් වුණාට පස්සේ අපේ ශිෂ්‍ය පෙරමුණේ කටයුතු තරුණ පෙරමුණ කටයුතු සම්බන්ධීකරණය කළේ එතුමා. ඉතින් නිතරමම දකින්නේ එතුමාව කාකි කලිසමකුයි සෙරපු දෙයකුත් එක්ක තමයි ඇංගියක් වද කාර්යයක එතුමා නිතර එන්නේ. මට තාම මතකයි අපිට අපි පිඹුරුපත් හදන කාලේ එක්සත් ජාතික පක්ෂ ශිෂ්‍ය පෙරමුණ විශ්වවිද්‍යාල තුල බලවත් කරන්න. ඉතින් පළවෙනි ගමන අපි පේරාදෙණියට ගියා. අපිට විශ්වවිද්‍යාලය ඇතුලේ පක්ෂ සංවිධාන පිහිටවන්න පුළුවන් කමක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයායි මමයි පළවෙනි රැස්වීම තිබ්බේ මට තාම මතකයි ෂෙල්ටන් රණරාජ මහත්මයා හිටු මන්ත්‍රීතුමාලයේ ගෙදර. චන්ද්‍රා රජ රණරාජ මැතිණිය හරි ප්‍රසන්න කාන්තාවක් ඒ නගරාධිපතිනිය. ඒගොල්ලන් ගෙදරට සරසවි ශිෂ්‍යෝ ගෙනල්ලා එතන තමයි පළවෙනි සාකච්ඡාව තිබ්බේ.
කැලණි විශ්වවිද්‍යාලය අපි රැස්වීම තිබ්බ විශ්වවිද්‍යාලය ඇතුළට අපට යන්න පුළුවන් කමක් නැහැ. හම්මඩුවේ ගෙදර කියලා නිමල් සමරක්කුඩි මහත්මයාගේ නිවස, එතුමාගේ පියා ජයජාවතර මහත්මයාගේ ප්‍රබල ආධාරකාරී මේ කැලණි ආසනේ එතනට ළමයි ටික ගෙනල්ලා. ඉතින් මේ ශිෂ්‍ය ව්‍යාපාරය ශක්තිමත් යෝධ ශිෂ්‍ය ව්‍යාපාරයක් බවට පත් කරන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා විශාල මේ මඟ පෙන්වීමක් සහයෝගයක් නායකත්වයක් ඉදා ලබා දුන්නා. එදා අපි ගමන පටන් ගත්තේ 74 දී පළවෙනි වරට එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂ ශිෂ්‍යාංගධානයක් කැලණි තරණ කෙරුවා. අපි අන්තිමයා 4 වෙනියා, 75 දී 3 වෙනියා, 76 දී 2 වෙනියා, 77 දී ඉතිහාසයේ පළවෙනි වරට විශ්වවිද්‍යාලික මහාශංග බලය එක්සත් ජාතික පක්ෂය ලබා ගත්තා. මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ශක්තිමත් කරන්න පිටිපස්සෙන් හිටියා රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ නිසා එතුමාත් එක්ක ශිෂ්‍යයන්ගේ තරුණ කොටස්වල විශාල සම්බන්ධයක් මේ තිබුණා. එතුමා කිසිම වෙලාවක මම දකිනවා මෙතුමාට සාධාරණ වෙන්න ඕනේ මේ ශිෂ්‍යයන්ව පක්ෂ නායකත්වයට මම කවදා හරි එන්න ඕනේ කියලා ඒගොල්ලන්ව පාවිච්චි කරන්න උත්සාහ කළේ නැහැ. ශිෂ්‍යයන්ගේ ආදරය දිනා ගන්න එතුමාට පුළුවන් කමක් ලැබුණා. එහෙම සම්බන්ධයක් එතුමාගේ තිබුණා. ඒතර පොළොවට පය ගහපු ගතිය එතුමාට තිබිච්ච හින්දා ශිෂ්‍ය ව්‍යාපාරයත් එක්ක හොඳට සම්බන්ධීකරණය කරන්න එතුමාට පුළුවන් කමක් ලැබුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලෙත් අපි හෙමින් ඇවිල්ලා දෙවෙනි තැනට ආවා පේරාදෙණිය විශ්වවිද්‍යාලේ. ඉතින් මේක තමයි මේ ලංකා විශ්වවිද්‍යාලෙක ඉගෙනගෙන නිදහස් අධ්‍යාපනයේ ලැබලා නිදහස් අධ්‍යාපනයේ දරුවෙක් හැටියට පොළවේ ලංකාවේ එහෙම අපේ අගමැතිකම් වලට පත් වෙච්ච දෙන්නයි ඉන්නේ මම දකින්න විදිහට. ජයජාවතර මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මයායි. ඉතින් එතුමා මම දකින්නේ ලංකාවේ පය ගහලා තිබුණත් ලෝක දේශපාලනයේ වෙනස් වීම, නව තාක්ෂණයේ ඉදිරි පිමි, මේවා පිළිබඳ හොඳට දැනුවත්, ලෝක ඉතිහාසයේ වෙනස් වීම ගැන මේ දැනුවත් මිනිස්සෙක්, ඩීඑස්එන් නායක මහත්මයා මහා කළු සිංහලයා කියලා කියනවා. ඇඳපු ඇඳුම මොකද්ද? අන්තිමට මේ අපේ රටේ මේ ගැලරියට කරපු කතාවල් ජනප්‍රිය සටන් පාඨවලට මොනවද වෙලා තියෙන්නේ? කල්පනා කරලා බලන්නකෝ. සිංහල පමණක් පැය 24 කියලා යෝජනාව ගෙනාවා. අන්තිමට අපි දැන් භාෂා 3කට ඇවිල්ලා තියෙනවා. ආවේ කොහොමද? ජීවිත ගණනාවක් වන්දි දීලා, දීපල ගණනාවක් වන්දි දීලා. 60 දශකයේදී කතෝලික ආක්‍රමණයක් ගැන කතා කරලා කතෝලික පාසල් ආණ්ඩුවට ගත්තා. දශක දෙකක් ගියාට පස්සේ ඒ ඉස්කෝලවල ගුරුවරුන්ට පඩි ගෙවන්නේ ආණ්ඩුවේ සල්ලි වලින්. තීන්දුව මේ වෙනස් වෙනවා. ඉතිහාසයේ ගොඩක් ඉතින් මම හිතනවා මේ මතු පිටින් නෙමෙයි. හැම දෙයක් දිහාම හරයෝ දිහා බලන්න ඕනේ, හැසිරීම දිහා බලන්න ඕනේ. ඉතින් එතුමාගේ දේශපාලන ජීවිතයේ දිහා බලනකොට අධ්‍යාපන ඇමති හැටියට, තරුණ කටයුතු ඇමති හැටියට, කර්මාන්ත ක්‍රේතු ඇමති හැටියට ඇති කරපු වෙනස් වීම දිහා බලන්න. මේ ලෝකේ වෙනස් වීමුත් එක්ක අනික අද දකින ආර්ථික මාවතකෙන එතුමා කල්පනා කරන විදිය බලන්න. හැම වෙලාවෙම කියන දෙයක් තමයි ආණ්ඩුව හැම දෙයක්ම බදාගෙන මේ සමාජවාදී සටන් පාඨව කිය කියා මේ අකාර්යක්ෂම ආයතන වලට මහජනතාවගේ මුදල් වියදම් කර කර හිටියොත් මේ රට ඉදිරියට ගන්න ගෙනියන්න බෑ. අභියෝගය ඒවා කාර්යක්ෂම කරන්න ඕනේ. ආණ්ඩුව හැමදාම සල්ලි දෙන්න යන්නේ නැහැ. නැත්නම් අපිට වෙනත් විකල්ප වලට යන්න වෙනවා. ශක්තිමත් පුද්ගලික අංශයක් ඇත. ලෝකේ දෙවෙනි රටවල් ගිහිලා තියෙන මේ ගමන් මගේ වෙනස්කම් වල. ඉතින් මම හිතනවා මේ DSN නායක මහත්මයා ටයිකෝට් ඇඳලා අනිල් වික්‍රමසිංහ මහත්මයා ටයිකෝට් අඳිනවා මේවා නෙමෙයි. ඒගොල්ලෝ ඇති කරපු ආර්ථික විප්ලවයන් දිහා බලන්න, වෙනස්කම් දිහා බලන්න, මේ රටේ සමාජ සාධාරණත්වය සඳහා ඇති කරපු පියරවල් දිහා බලන්න. ඒවයි අපි බැලිය යුත්තේ. අර ප්‍රභාකරන් භයානක නරියෙක් කියලා කියපු රනිල් වික්‍රමසිංහව ඇයි දකුණ තේරුම් ගත්තේ නැත්තේ කියලා. හරි වැදගත්. ඒක ඉතාම වැදගත්. මේ මම හිතනවා අපේ රටේ දේශපාලන ලක්ෂ්‍යෝ හුඟක් වෙලාවට මේ යාපනයට ගිහිල්ලා කතා කරනවා. කතා කරලා අපුඩි ලබා ගන්නවා. ආයි ගාලට ඇවිල්ලා කතා කරනවා. එක වෙනස් කතාලකින් කතා කරනවා. සමහර එතනට ගිහලා දෙවලනුත් කතා කරනවා. අපුඩි වලට කතා කරනවා. පපුවට කතා කරනවා. ඉතින් මේ ජනප්‍රිය කතාවල් සහ මිනිසුන්ගේ පපු ඒ తాවකාලිකව කුල්මත් කරන කතාවල් හරි කරන නායකත්වයක්ද අපේ රටට අවශ්‍ය වෙන්නේ? එහෙම නැත්නම් දැක්මක් ඇතුව මේ රට හරි පාර්ථ ගන්න පුළුවන් නායකත්වයක්ද මේ රටට අවශ්‍ය වෙන්නේ? මේක තමයි අපේ ජනතාව තීන්දුව කරන්න ඕනේ. ජයජාවදර මහත්මයා ගත්තොත් එතුමා මේ රටේ නායකත්වයට පත් වෙනකොට ජීවිතේ සන්ධ්‍යා භාගයට ඇවිල්ලා 70 ගණන් වලට ඇවිල්ලා එතුමා ජනප්‍රිය නායකයෙක් වෙලා හිටියේ නැහැ. එතුමා මේ මිනිසුන්ගේ අප්පුඩි වලට කතා කරපු නායකයෙක් උනේ නැහැ. නමුත් ඊට වඩා දැක්මක් තිබුණා. ඒ දැක්ම මොකද්ද කියලා 77 පෙරළියෙන් අපි දැක්කා. නිකන් හිතලා බලන්න. මේ පෙර ආර්ථික විප්ලවයක් නේ අවුරුදු 40කට ඉස්සෙල්ලා එදා ඇති වුණේ. සමාජ විප්ලවයක් නේ මේ රටේ ඇති වුණේ. මට මතක් වෙනවා දැන් මම ඉන්නේ බේරුවල පැත්තේ, වැල්ල පැත්ත. 77ට ඉස්සෙල්ලා අපේ ගෙවල් පැතිවල ප්‍රධාන ආදායමක් තමයි මේ ලණු අමරණ එක. මේ පොල්ලෙලි දාලා මඩවල් වලට ඒව තමයි ජීවත් වෙන්නේ. පොල්ලතු පැලවල් ලෑලි ගෙවල් ඕන තරම් තිබුණා ඒ පැතිවල. ඉතින් මේ පළවෙනි හෝටලේ හදනකොට විපක්ෂය අවලාද නැගුවා.
මේ හෝටල් හදන සල්ලිවලින් ඉස්පිරිතාල මේ හදන්න පුළුවන්. සුද්දන්ට ජොලිය දාන්න මේ හෝටල් හදනවා කියලා. අද මොකද වෙලා තියෙන්නේ? මාලිගා වගේ ගෙවල් ඇති වෙලා තියෙනවා. සමාජ ජීවිතයේ විප්ලවයක්, ආර්ථික පෝසත්කමක් ලැබිලා තියෙනවා. චන්ද්‍රසිරි මහත්මයාගේ කණ්ඩායම පැත්තෙත් එහෙම තමයි. ඒ කාලේ ආපු විරෝධතාවය අද ඒ ජීවිතවල මේ දැක්මක් තිබුණා. අනික යුද්ධකින් පස්සේ පශ්චාත් යුද සමයකදී නායකයෙක් මෙලට ගෙන යන්න ඕනේ කොතනටද? ඒ වගකීම් අපේ නායකත්ව හිටපු උදවිය ඉටු කරලා තියෙනවද? නෑ. අර ඊට ඉස්සර තිබිච්ච අපුඩි කතාවල්ම තමයි මේ ගියේ. බෞද්ධ ඉතිහාසය අපට ඕන තරම් උදාහරණ තියෙනවා. ඉන්දියාව ගත්තොත් චණ්ඩාශෝක ධර්මාශෝක වෙලා කියපු දසරාජ ධර්මය, මර එලා රජුරු පශ්චාත් යුද්ධයෙන් පස්සේ මේ දුටුගැමුණු මේ එලා රජුරු නැති වුණාට පස්සේ දුටුගැමුණු රජුරු එලා රජුරුවන්ගේ සෝනගාමී යනකොට කොහොමද ගරු කරන්න ඕනේ කියලා කියපු කතාවල්. නමුත් මේ වයින් තාම පාඩම අපේ නායකයෝ මේ ඉගෙනගෙන නැහැ කියලා මට හිතෙන්නේ. මේක අමාරු වැඩක්. හැමෝම ඒක රාශී කරගෙන යන ගමන, කොටසක් පිනවන්නේ නැතුව හැමෝම එකතු කරගෙන යන ගමන අප්පුඩි වලට නෙමෙයි යන්නේ. ඒක දුෂ්කර ගමනක්. හැබැයි ලෝකේ එහෙම ගමන් ගිය රටවල් ආර්ථික අතින් අද වෙලහර පානවා. අපේ රෝහිත් සෙන්නායක මැතිණිය හිටපු මැලේසියාව උදාහරණයක්, සිංගප්පූරුව උදාහරණයක්. නමුත් ලෝකේ ප්‍රශ්න ඇති කරනවා හුඟක් තැන්වල, ඇති වෙනවා නෙමෙයි. ඒ ඇති අද සිරියාව බැලුවොත්, ලිබියාව බැලුවොත්, ඉරාකය බැලුවොත්, ෂියා කියයි, කුර්දිෂ් කියයි, සුන්නි කියයි ભેද ඇති කරනවා. කවුද මේවායි වාසි ගන්නෙ? කවුද මේවා පිටිපස්සේ තියෙන්නේ? මොනවද මේ න්‍යාය පත්‍ර? අපි තේරුම් ගත යුතුව තිබෙනවා. ඉතින් අපි මේ උගුල් වලට අහුවෙන්න හොඳ නෑ. අපේ රටත් අද ආගමැතුමා පශ්චාත් යුද අවධියකදී නිවැරදි නායකත්වයක් දෙන්න උත්සාහ කරනවා. ජපානයත් එක්ක ගිවිසුම්, ඉන්දියාවත් එක්ක ගිවිසුම්, චීනයත් එක්ක ගිවිසුම්. අද ලෝකේ දේශපාලන තරගයක් නෙමෙයි තියෙන්නේ. න්‍යාය මාක්ස්වාදය සහ ධනවාදය අතර තියෙන තරගයක් නෙමෙයි තියෙන්නේ. වෙළඳ පොළවල් දිනන තරගයක් තියෙන්නේ. ලාභය අරමුණු, ලාභ ගැනීම තහනම් වචනයක් කරපු මාක්ස්වාදයේ පොත වහලා දාලා ලාභය සොයාගෙන හඹා යනවා ආසියාවට, අප්‍රිකාවට. අද චීනයේ ප්‍රධාන වෙළඳ පොළ ඇමරිකාව සහ යුරෝපය බවට පත් වෙලා තියෙනවා. ඇයි? මොකද ලාභ ලබන්න. ලාභය සූරා කෑමක් කියලා හඳුන්වපු කොමියුනිස්ට්වාදයේ ප්‍රධාන පොත දාස් කපිටාල් එක වහලා දාලා ලාභය හඹාගෙන යනවා මේගොල්ලෝ. ඉතින් මේක අපි තේරුම් ගත යුතුයි. එහෙනම් ලෝකේ ඇති වෙලා තියෙන මේ වෙනස්කම් තේරුම් අරගෙන අපේ රටේ නිවැරදි මාවතකට යොමු කරලා යුද්ධයෙන් පස්සේ මේ පෑරි මේ කැඩිච්ච හිත් එකතු කරලා හරි පාරකට දාලා අපේ මිනිස්සුන්ට සෞභාග්‍ය පෝසත්කම දෙන්න, ඒ සඳහා පූර්ව අවශ්‍යතාවය සංගිධියාව ඇති කරන්න නිවැරදි ගමනක් යනවා. හැබැයි අමාරු ගමනක්. මේක මාසෙන් දෙකෙන් විද්‍යාවල් පෙන්වන්න පුළුවන් කමක් නෙමෙයි. අපිට ලැබිලිච්ච තියෙන උරුමයද කරුමේද මම දන්නේ නැහැ. ඒ පහුගිය කාලෙදී වාණිජ බැංකුවලින් ණය ගත්ත විදිය, අපි මත්තල ගත්තොත්, හම්බන්තොට ගත්තොත්, සම්මන්ත්‍රණ ශාලාව ගත්තොත්, මේ සියල්ල සුදු අලින් බවට පත් වෙලා තියෙනවා. ලාබලා එවයින් ලාබලබල ආදායම් ගවන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මම කියන්නේ අර මේ බහානක රරියෙක් නෙමෙයි, ගැඹුරු දැක්මක් තියෙන නායකත්වයක් මෙතන තියෙනවා. හැබැයි සර්වතෝ බද්ධ නැහැ. අඩුපාඩුකම් මම එදත් දැක්ක, අදත් දකිනවා. දුර්වලකම් තියෙනවා. නමුත් යම්කිසි දැක්මක් ඇතුව අදිෂ්ඨානික පිහිටවල වැඩ කරනවා. අපි පුතත්ජන මිනිස්සුනේ, දුර්වලකම් තියෙනවා, අඩුපාඩුකම් තියෙන්නේ. හොඳ මේ අඩුපාඩු නැති සර්වතෝ බද්ධ මිනිස්සු බලන්න ඕන නම් ඒකට කිට්ටු වෙච්ච උදවිය ආගමික සිද්ධාස්ථානවල ඉන්න පුළුවන්. රහත් වෙච්ච සෝවාන් වෙච්ච උදවිය ගන්න තියෙන පුළුවන්. ලික්වසික මහත්මාතාව අඩුපාඩුකම් තියෙයි, දුර්වලකම් තියෙයි. මොකද සජීවී ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ විවේචන තිබිය යුතුයි. මට මතක් වෙනවා ජයජයවර්ධන මහත්මයා ගුණසමරු කතාව මට කරන්න කීප වෙලාවේ, ඒ කතාව කළාට පස්සේ මධ්‍යස්ථානයේ මාපිටිගම මහත්මයාද කිව්වේ දෙයක. එයා මගේ කතාව නම් කළේ පොතක් හැරීට ගහලා මා අකමැතිව සිටි JR කියලා. හේතුව ජයජයවර්ධන මහත්මයා ඉන්න කාලේ ශිෂ්‍යයෙක් හැටියට එතුමා ආණ්ඩුවට එකතු වෙන්න එක්සත් ජාතික පක්ෂයට යෝජනා කරපු වෙලාවේ එතුමාව අස් කරන්න ඕන කියලා යෝජනාවම ස්ථීර කෙරුවා ඉඳගෙන. හරි. නමුත් පසු කාලේ එතුමා මාව තරුණ පෙරමුණේ ලේකම්වරයා හැටියට යෝජනා කළා. නායකතුමා තමයි යෝජනා කරන්නේ තරුණ පෙරමුණේ ලේකම් කවුද කියලා යෝජනා කළා. මේක තමයි එක්සත් ජාතික පක්ෂය. මේක තමයි සජීවී ප්‍රජාතන්ත්‍රවාදය. මේක තමයි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය. අද රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ විවේචන අඩුපාඩුකම් තිබුවයි කියලා අද මම රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක වැඩ කරනවා. කෝබින් මහත්මයා දෙලේව පක්ෂයේ මේ බ්ලෑත් එක්ක හැපුණා. අන්තවාමාංශික අදහසේ අර තිබුණේ අද නායකයා බවට පත් වෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල ස්වභාවය මේකයි. ඒ නිසා සංසන්දනාත්මකව බලනකොට ලෝකයේත් එක්ක ගනුදෙනු කරගෙන නිවැරදි ආර්ථික මාවතකට මෙරට දාලා මෙරටේ සියලු ජනතාව ඒකරාශී කරගෙන වැඩ කරන්න පුළුවන් නායකත්ව ගුණාංග රනිල් වික්‍රමසිංහ මහත්මයා තුළ දකින්නවා.
ප්‍රස්තතිම ද මටත් එතුම මේ බේරුවල ආපු වෙලා යම් විරෝතාවල තුමට ප්‍රතාමතක්න විරුවක්ක මට දැ එතුමක රාජපක්ෂ හේවායාලගේ ඉන්ටියස් බාකිරමාකර කියලා මට මාධ්‍යෙන් එතුමයි දැක්කෝ මවත් පක්ෂ ඉන්නවතා ඒ කේන්ති දල්ලිසරනායක මහත්ම හැටහයේදී පාලිමේන්තුවේද ම අවුදු දහතුනක දරුවෙක් ම දේශපාන උන තිබුණමට ම විවාද බලන්න යනවා දෙමල භාෂාවටෙන් උත්තර ලියවමක් ලිවොත් උත්තරයක් දෙන්න අවස්ථාව දෙන යෝජනාව ගෙනපු වෙලාවේ දඩිසනායක මහත්ම මෛත්‍ර පේ මතා මට මතකයි පර ගැල් මහජන ගැලී දම බලගන්නවා කිවම මෛත්‍රපාල සිරනායක මහත්මයට දවල්ට සිංහල රෑට මේ දෙමල කියලා කිවවා ඇද මෛත්‍ර පාසනායක මහත්ම විවාල හිටියේ මේ ප්‍රසිද්ධ මහොඳ දක්ෂ මාධ්‍යවේදිනයක් ලවිට මාධ්‍යවේදිනයක් එක් හැඩි මහත්මද කොයි දේකාලේ රජ හැඩි මහත්මයත් එක් ඉතින් මේට පස්සේ එක ප්‍රතිචාර දක්වා මෛත්‍රපාල මහත්ම රලිසනායක මහතර වචන හට තේරුම් ගත්තන එතුම හිතුව වෙන අපහසයක් ද තේරුම් ගත්ත තුමා මේ නැගිටල්ලා එතුමත් එක් ගහගන තත්වට වගේ ගියා මොහොතයි ඊට පස්සේ හොඳ මිත්‍රයෝ වගේ ද පාලිමේන්තු රොබර්ට් ගුණවදන පිලිප් ගුණවදන හැපෙන හැටි මෙහෙමයි. ඉතින් මේවා දේශපාලනයේ තියෙන මේවා තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ. කුට්ටියාදී සමහරට මිනි කැබිනට් එකේදී පවා සමහර අවස්ථාවලදී විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්න සමහර ආපු වෙලාවේ එතුමා ගත්ත මතේ මම ගත්තේ නැහැ. මම ඒ වෙලාවේ විරුද්ධව කතා කළා. ඇතුළේදී නන්දමැතිතුමා මහත්මයා එතුමා විවේචනය කරනකොට එතුමා මම ආරක්ෂා කරනවා. නමුත් ඊට පස්සේ මම විවේචනය එතුමාත් එක්ක විවේචනය කරනවා. ඒ තරහවල් තියාගෙන ඉඳලා නැහැ. කේන්ති තියාගෙන ඉඳලා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක හිමින් අපිට තියෙන ප්‍රතිපත්ති මත වෙනස්කම් විතරයි. හින්දා මේ අර්බුදවලදී හිටපු ගොඩ රෝසිසෙන්නායක මැතිණිය මම අපි ඔක්කොම එක එක විවේචන තිබුණා එතුමත් එක්ක. අද අපි හැමෝම පක්ෂ නායක හැටියට එතුමත් එක්ක ඉන්නවා. වෙනස්කම් තියෙන්න පුළුවන්. ඉතින් ඒක එහෙම ඒක දරා ගන්න බැරි නායකයෙක් නම් අද අපිට එතුමත් එක්ක ඉන්න බෑ. ඒක දරා ඒ වෙලාවට කේන්ති පිටවෙන්න අදහස් වියන්න පුළුවන්. ඒක වැඩි වෙලා යන්නේ නැහැ. වහිනවා. හේතුව ප්‍රධාන ප්‍රතිපත්තිත් එක්ක අපේ බැඳියාව වැඩි. එතම එතුමා මේ අර්බුදවලට මුහුණ දෙන්න මේ ශක්තිය තියෙන කෙනෙක්. ඒක ඒ සම්පූර්ණ ගරුත්වය මම එතකොට දෙනවා ඉඳගෙන. අවස්ථා කීපයක මම එතුමා දැකලා තියෙනවා. හෙලෙවෙන්නේ නැහැ මේ ප්‍රශ්නවලදී. මේ ප්‍රශ්න වෙල්ල ගාවට මාවත් තැන්පත්ව ඒවට මුහුණ දෙන්න පිළිම ශක්තිය මට එතුමා ගාව තිබුණා. මට ඒක සිද්ධියක් මතක් වෙනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වෙච්ච අවස්ථාවේ ආමර් වීදී මමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා හිටියේ ළඟ ළඟ. එතුමා ඒකේ ඉවර වෙලා ලංකාදීප වෑන් එකක් පාරේ යනකොට ඒක නවත්තලා එතුමාගේ ආරක්ෂක නිලධාරියෝ එතුමා වෙතට නැග්ගුවා. මටත් කිව්වා ඒ වාහනේ නෑ ගන්න කියලා. ඒ වෙලාවේ එතුමා හැසිරිච්ච විදිය මේ ප්‍රශ්නේ අහනකොට මට මැවිලා පේනවා ඉඳගෙන. එතුමා කොයි එතුමා තරුණ නායක තරුණයෙක් ඉදිරිය දේශපාලනයට ජීවිතෙන් 4-3ක් මන්ත්‍රීවරයෙක් හැටි ඉඳලා තියෙනවා. ලාබාල වයසදී මැති ඇමතිකම් ඔක්කොම ලැබුවේ. නමුත් ඒ වෙලාවේ පුදුම මේ තැන්පත්ව සංසුන්ව කල්පනාකාරී වේතුම ගඩේදු කළේ. ඒ වාහනේ එන ගමන් මට මතකයි මට කිව්වා ඉන්ටියස් ගෝල් ෆේසෙට ගිහිල්ලා ඒරානන්දර කියන්න රැස්වීම තවදුරටත් ගෙනියන්න එපයි කියලා. මම යනවා ආරක්ෂක අමාත්‍යාංශයට ඉතුරු වැඩ ටික කරන්න තියෙනවා කියලා. එතකොට එතනට ගෙනහිල්ලා අගමැතිතුමා හිටියේ තවමත් මැයි පෙළපාලියේ විජේතුංග මහත්මයා කතා කරලා එතුමාව ගෙන්න ගත්තා එතනට. ආරක්ෂක ලේකම්ව කතානායකතුමාන්ව සියලු දෙනා එතනට ගෙන ගත්තා. දින ගණන් මාස ගණන් අරාජික තත්ත්වය අදින්න ඉඩ දුන්නේ නැහැ. පැය ගාණක් ඇතුළත ඊළඟ රාජ්‍ය නායකයා දිවුරුම් දුන්නා. වැඩ කළා. ඒක පිටිපස්සෙටම හිටියා. එතුමා නීතිමය පසුබිම දේශපාලන පවුල් පසුබිම සමායලානේ මට හේතු වෙන්න ඇති. ඒ ගෙදර දේශපාලන ගෙදරක් කියනගෙන. ඒක පැත්තකින් DR විජේවර්ධන මහත්මයා බේරේ ගෙදර අයිතිය තියෙනවා. මේ අනික් පැත්තෙන් තාත්තා සීයා රජයේ දිසාපති වගේ පියතුමා තියෙන කළුතර දිසාපති හැටියට වැඩ කරපු හැටි ගැන කියනවා. ඊට පස්සේ ඉඩම් කොමසාරිස් DS සේනායක මහත්මයාගේ කෘෂිකාර්මික වැඩවලට සම්බන්ධ වෙච්ච හැටි 64 ආණ්ඩු පෙරළියේදී අදෘශ්‍යමාන මේ භූමිකාව ඉස්මන් වික්‍රමසිංහ මහත්මයාගේ මේ අත්දැකීම් මේ ආවාසිය සියල්ල එතුමාට තියෙන්න ඇති. ඒව තුළින් ඒ පළ අනික මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තරුණ නියෝජ්‍ය විදේශ ඇමතිතුමා හැටියට මේ වැඩියෙන් වැඩ බලන කැබිනට් ඇමතිවරයා වීමේ වාග්ය එතුමාට ලැබුණා. අර ඒක වෙලාවක දිර්ශාන් කාටුන් එහෙම තිබුණා පත්තරේ. මේ ඒසේ සමීත් මහත්මයා නිතර පිටරට ගිහිල්ලා කරුණායකට ඇවිල්ලා කියන අහනවලු හරිස්පත්තුරේ යන පාර කොහොමද කියලා. හිත ගම තමන්ගේ ආශ්‍රයයට යන පාරයට අවත කියලා. ඒකේ වාසිය ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට. 77 කියන්නේ මේ රටේ දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක්. ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් සිදු වෙච්ච මේ අවස්ථාවක්. මේ ඒ වෙලාවේදී බැරෑරුම් තීරණ තීන්දු ගන්න කැබිනට් මණ්ඩලයේ තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට වැඩ බලන ඇමතිවරයා හැටියට යන්න ගිහිල්ලා ලෞපු අධ්‍යක්ීම, ලෞපු දැනුම, ලෞපු පළපුරුද්ද එතුමාට ඒ අර්බුදවලට මුහුණ දෙන්න මේ ශක්තිය ලබා දෙන්නට ඇති සම්බන්ධකම් ගොඩනගා ගන්න මම විශ්වාස කරනවා. ඉම්තස් මැතිතුමනි, දැන් අපි අර කලිනුත් සාකච්ඡා කළා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන දේවල් ඒ වෙලාවේ සමාජය තේරුම් ගන්නේ නැහැ කියන එක.
තාමත් ඒ තත්ත්වය විදිහම තියෙනවාදරට මම හිතන්නේ දැන් පරම්පරාව දැන උගත් පරම්පරාවක් අද ලෝකෙත් ඒ ගනුදෙනු කරන පරම්පරාවක් අද මිනිස්සුන්ගේ බොරු අද අපේ රටේ මේ සාම්ප්‍රදායික දේශපාලනය ගැන අද ඉන්න උගත් පරම්පරාව කලකිරලා තියෙන්නේ මේ එපා වෙලා තියෙන්නේ අද අපේ හොඳ ඉගෙනගත් ළමයි ඔක්කොම පිටරටවලට යනවා මේවා මේ දේශපාලනයේදී පොඩි පොඩි කොන්ත්‍රාත් කරලා පොඩි පොඩි වාසි අරගෙන මේ පොඩි පොඩි පුංචි පුංචි රස්සාවල් වලට ජය වේවා කියන පරම්පරාවට වඩා රට ගැන හිතන පරම්පරාවක් අද ඉන්නවා එහෙනම් ඒ දැනුගත් පරම්පරාව ලෝකේ ගැන කල්පනා ලෝකේ අපේ රටවල් අපිව පව කරගෙන ඉස්සරහට ගිහිලා තියෙන ඇයි කියන එක තේරුම් ගන්න තියෙනවා මේ රටට අවශ්‍යයි අනාගතයේ දකින නායකයෝ අද රනිල් වික්‍රමසිංහ මහත්තයා හැම වෙලාවෙම කියනවා බලගත්ු ශ්‍රී ලංකාවක් මගේ සිහිනය කියලා මෙතෙන්දී අපිට මේ ජයජවදන මහත්මයා ඒ වගේ හෙට දකින්න නායක මම මේ දෙකක් දෙන්නවා ලගත් වෙනස්කම් තියෙන්න පුළුවන් නමුත් ප්‍රධාන වශයෙන් අර අනාගතයේ දකින්න ගතියක් ජයර් ගාජවදන මහත්මයා 74 පෙර ජයජවදන මහත්මයා බලයට එන්න පෙර මෙරටේ තිබුණේ වැහිච්ච ආර්ථිකයක් ඒක සමාජවාදී සටන් පාට වතුරමින් තිබුණේ ඔක්කොම ආණ්ඩුවේ වතු ගාණ්ඩුවට ගන්නවා මේ බස්තික ආණ්ඩුවට ගත්තා ඔක්කොම ජනසතුවේ නාමයෙන් රජසතු කෙරුවා අන්තිමට මොකද වුණේද කියන අර තමන්ගේ කියන හැඟීම නැති වෙලා ගියා සුදු අලින් බවට පත් වුණා ප්‍රවාහන සේවය වතු කර්ම කම්මල් වැහිලා ගියා අන්තිමට දැන් පස්සේ ආපු ආණ්ඩුවට ඒක පෞද්ගලීකරණය කරන්න වුණා බස් සේවය අරින්න වුණා ඒනකොට අපි පාඩු ලබල ඉවරයි රනිල් වික්‍රමසිංහ මහත්මයා විවෘතව කියනවා මේ ඔක්කොම දේවල් ආණ්ඩුව සතුවෙන්න ඕනේ පාඩු ලැබුවත් අපි මිනිස්සුන්ගෙන් ගන්න බදු ටික දාලා ඒ පාඩු මකන්න ඕනේ මෙහෙම රටකට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ අභියෝගය දීලා තියෙනවා ඒ ආයතන ප්‍රධානීන්ට මණ්ඩල වලට මේවා ලාභ ලබන ආයතන මේවා මේ කාර්යක්ෂම ආයතන බවට පත් කරන්න ඕනේ එහෙම නැත්නම් අපි විකල්ප වලට යන්න ඕනේ කියලා නිර්භීත තීරණ එහෙම නැතුව බෑ මේ රටට යන්න ලෝකේ දිනු රටවල් දිනු වෙලා තියෙන්නේ ඒ විදිහට ගිහිල්ලා අනික තරඟය තියෙන්න ඕනේ තරඟය තියෙනකොට තරඟයෙන් දිනන මිනිස්සයා පෝසත් වෙනවා පසුබාන මිනිහා වෙනුවෙන් සමාජ සාධාරණත්ව වැඩ පිළිවෙල යන්න ඕනේ ජනසවිය යන්නේ මහ පොළ යන්නේ ඇඳුම් ටික දෙන්නේ පොත් ටික දෙන්නේ දිවා ආහාර දෙන්නේ නොමිලේ ඉඩම් දෙන්නේ නොමිලේ ගෙවල් දෙන්නේ මේ ඔක්කොම මේ පසුබාන කොටස් මේ රැක බලා ගන්න. හැබැයි මේ තරඟෙදී දක්ෂයා ඉස්සරහට ගියාම ඒකෙන් රටට වාසියක් වෙනවා. රට ඉස්සරහට යනවා. කොරියාව, ජපානය වගේ රටවල් ඇල්පෙනෙත්ත අද හදන මිනිස්සයා හෙට හදනවා බයිසිකලේ හදන මිනිස්සයා හෙට හදනවා කාර් එක, ගුවන් නැවක් හදනවා. මෙහෙමයි වෛරය ඊර්ෂ්‍යාව වැපිරුවේ නැහැ. දක්ෂයට දිවිදන සමාජ පසුබිමක් ඇති කෙරුවා. මේක තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දැක්ම වෙලා තියෙන්නේ. එහෙම ඔළුව උස්සපු තරුණයෝ කුල මල පන්ති ભેද ඉක්මෝලා ගිහිල්ලා ගරා වැටිච්ච වලව් සල්ලි වලට ගන්නවා. සමාජයේ ලොකු වෙනසක් ඇති වුණා. සාම්ප්‍රදායික වැඩවසම් සිතුම් පිතුම් වලින් ඈත් වුණා. එහෙම සමාජයකට යන්න අද උගත් පරම්පරාව සිහිනමවනවා. ලෝකෙත් එක්ක අපි ලංකාවේ මිනිස්සු කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් සමාජයක් මෙන්නට හදන්න. ඒකට සාම්ප්‍රදායික දේශපාලනේ හරියන්නේ නැහැ. මිනිසුන්ට මේ සීනි බෝල දෙන දේශපාලනේ හරියන්නේ නැහැ. ලෝකේ දියුණු රටවල් වලින් පාඩම් අරගෙන හරි පාරට නිවැරදි මාර්ගයට මෙලට දාන්න ඕනේ. ලෝකේ තියෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ අද අපේ පක්ෂ නායකයලට මම කියනවා අපිට එක අතකින් සතුටු වෙන්න පුළුවන් නායකයෙක්. කොළ කෑල්ලක් බලන්නේ නැතුව ලෝක ඉතිහාසය ගැන කතා කරන්න පුළුවන්. ජාත්‍යන්තරව ඇති වෙන වෙනස්කම් ගැන කතා කරන්න පුළුවන්. ඕනම ගැඹුරු ආර්ථික න්‍යායක් ගැන කතා කරන්න පුළුවන්. මම මේ කියන අතරින්ම කියනවා අඩුපාඩුකම් තියෙන්න පුළුවන්, දුර්වලකම් තියෙන්න පුළුවන්. පුතග්ජන මිනිස්සු අපි රහත් වෙච්ච සමාජයක නෙමේ ජීවත් වෙන්නේ. නමුත් සංසන්දනාත්මකව බලනකොට මෙරටේ අනාගතය හදන්න සියලු අවශ්‍ය අවශ්‍ය ගුණාංග වලින් පිරිච්ච නායකත්වයක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. අර ජනප්‍රිය සටන් පාඨ තම තදින් ක්‍රියාත්මක වෙනවා. බුදුදහමට තියෙන ප්‍රමුඛතාවය නැති කරනවා. රට ජාතිය අනතුරේ මේ දවස්වල අපිට ඇහෙන දේවල් රාජ්‍ය දේපල මේ මහජන දේපල විකුණනවා. දැන් මෙවැනි චෝදනාවන් එතුමන් විසින් හඳුන්වා දෙන හෝ එතුමන් විසින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන මේ ආර්ථික දේශපාලන න්‍යායන් මේ පොළවේ පැල කරන බාධාවක් ඇයි ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද? නිවාර්තීව බාධාවක් වෙනවා. ඉතින් ඉතිහාසයේ පුරාම අපි මේක දැකලා තියෙනවනේ දෙයනේ. මේක අපි පාඩම් ඉගෙන ගන්න එපා. 65 ඩල්ලිසෙන් නායක මහත්මයා අර දිස්ත්‍රික් සංවාද සභා දීලා ප්‍රශ්න විසඳන්න හදනකොට දෙමළ පළාත්වල මිනිස්සු දෙමළෙන් ලියුමක් ලියලා උත්තරයක් ලියන්න හදනකොට ඩල්ලිගේ බඩේ මසල වැඩේ, ඩල්ලිගේ ගාව තල තෙල් ගඳයි, මෙහෙම කොච්චර කතා දඹරාවේ හාමුදුරුවන්ගේ ජීවිතේ නැති වුණා. අද පුන පුනා කියනවා ජනාධිපතිතුමායි අගමැතිතුමායි බුද්ධ ආගමට තියෙන ප්‍රමුඛ ස්ථානය නැති කරන්නේ නැහැයි කියලා. අනිකුත් දේවල් ඒ ප්‍රතික්ෂේප
ප්‍රතික්ෂේප කරනවා. නමුත් අර මඩේ දාලා එළියට ගන්නවා වගේ දේශපාලන වාසි සඳහා මේවා මතුරනවා. දැන් මේවැයින් අපි කොච්චර අර දිස්ත්‍රික් සංසද සභාව වෙනුවට දැන් පළාත් සභාව දීලාත් අපිට සතුරු කරන්න බැරි වුණා. අන්තිමට කොච්චර ජීවිත කීයක් වන්දි දීලාද මේවා වෙලා තියෙන්නේ? දීපල කොච්චර වන්දි දීලාද ලෝකේ පුරා අපේ නම කැත ප්‍රතිරූපයේ කෙලසගෙන මේ ඔක්කොම වෙලා තියෙන්නේ? මෙහෙම මේ රටට යන්න පුළුවන් කමක් නැහැ නේද දෙයියනේ? අපි නිදහස ලැබලා දශක 7න් 3ක්ම අපි ගත කළේ යුද්ධයක් එක්ක. ඉතින් දැන්වත් අපි පාඩම් ඉගෙන ගන්න තිබෑ මේ විදිහට මේ දේශපාලනේ මෙලට විනාශ කරලා තියෙනවා. හින්ද මං හිතනවා උගත් પરම්පරාව මේක තේරුම් ගන්න තියෙනවා. බෙදුම්වාදී යුද්ධය ඉවරයි. දැන් මේ අවිශ්වාසය සැකය මේවා අවුලුවලා ඒකෙන් පෝෂණය වෙන දේශපාලනයත් අපි නිමාවක් දකින්න ඕනේ. එහෙම නැත්තම් මෙලට අනාගතයක් නැහැ. බෙදුම්වාදී යුද්ධය නිමා කළා වගේම බෙදුම්වාදී ආකල්පවලිනුත් අපි මිදෙන්න ඕනේ. බෙදුම්වාදී දේශපාලනිනුත් අපි මිදෙන්නට ඕනේ. අපිට රටක් හැලට ඉස්සරහට යන්න ඕනේ. අද අපි ළමයිට ඕනේ මේ රටේ පවුල් අත්හැරලා ගිහිල්ලා රස්සාව කරලා සල්ලි හම්බ කරන්න නෙමෙයි, දරුවොත් එක්ක මේ රටේ හොඳ තමන්ගේ උගත්කමට හරියන රස්සාවක් කරන්න ඕනේ. සමාජයක් මේ රටට අපට අවශ්‍ය වෙලා තියෙනවා. ඒක කරගන්න පුළුවන් කොහොමද? සිංගප්පූරුවේ එක කළේ කොහොමද? ජපානයේ කොහොමද කළේ? කොරියාව කළේ කොහොමද? පොඩි අධිපතිවාදී ගතියක් ලී කුවන් යූ ගාව තියෙන්න ඇති. කොරියාවේ පාක් ජනාධිපතිතුමා ගාව මේ අධිපතිවාදී ගතියක් තියෙන්න ඇති. මෙතන සජීවී ප්‍රජාතන්ත්‍රවාදයක් එක්ක අපි එතනට යන්න වෙලා තියෙනවා. ඒතර බාධාවල් වැඩි. අතන විරෝධතාවල්, මෙතන විරෝධතාවල්, මෙතන ප්‍රශ්න කිරීම මතුවෙනවා. නමුත් ඒ විරෝධතාවල් ආවා කියලා එක්නෙලිගොඩ කෙනෙක් ඇවිල්ලා නැහැ තාම. උපාලි තෙන්නකෝන්ට වෙච්ච දේවල් වෙලා නැහැ තාම. පෝද්දර ජයන්තට වෙච්ච දේවල් වෙලා නැහැ. ලසන්ත වික්‍රමතුංගට වෙච්ච දේවල් වෙලා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ යන්නේ කොහටද? මොකද මේකේ ප්‍රතිඵල? අපට ඉලක්කයට යන්න, අපේ රට පොහොසත් රටක් හැට අපේ දරුවන්ට බාර දෙන්න, සෞභාග්‍යමත් රටක් හැට බාර දෙන්න අපට රෝසමල් අතුරුපු පාරක යන්න වෙලා නැහැ. අමාරු ගමනක් යන්න තියෙනවා. සිංගප්පූරුවේ අමාරු ගමන ගියා දශකයක් විතර. ජපානයේ ඒ ගමන ගියා. මේ බටහිර ජර්මනිය අලු වුණා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. ජපානය හිරෝෂිමා නාගසාකි වලින් වැටුණා. හරි පාරේ වැටුණා. අපි බෙදුනේ නැහැ, එකතු වුණා ඉඳගෙන. මේ බය සැක අවිශ්වාසයේ ජන කොටස් බෙදෙන බෙදුම්වාදී ආකල්ප මේවයින් පෝෂණය වන දේශපාලනය අවසන් කරලා සියලු දෙනා එකතු කරගෙන ඒ පූර්ව අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන හරි පාරේ මේ රට ගෙන යන්නට ඕනේ. ඉතින් අපි බුද්ධිමත් තීරණයක් ගත්තේ නැත්නම් අපි අමාරුවේ වැටෙනවා. අද ප්‍රේචන්ද්‍රිකා රනිල් වික්‍රමසිංහ එකතු වෙලා හිටපු අවස්ථාවේදී අපට දෛවයේ අවස්ථාවක් දුන්නා. පොදු න්‍යාය පත්‍රයකට මේ රට ඉස්සරහට ගෙන යන්න අපට මග හැරුණා. ඒක යුද්ධෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාට කදිම අවස්ථාවක් ලැබුණා. මේ පශ්චාත් යුද්ධ සමයේදී සියලු ජන කොටස් එකතු කරගෙන හරි පාරට මේ රට යන්න. ඒ වෙනුවට පටු න්‍යාය පත්‍ර වලට ගියේ, රට වෙනුවෙන් න්‍යාය පත්‍ර නෙමෙයි පුද්ගල න්‍යාය පත්‍ර වලට ගියේ. අද කදිම අවස්ථාවක් හම්බෙලා තියෙනවා. විපක්ෂේ නායකයා සම්බන්ධ මහත්මයා කියනවා නොබෙදුණු රටක් ඇතුලේ පස්තර විසඳුමක් ලබා ගන්න අපි ලෑස්තියි කියලා. වය වෘද්ධ දේශපාලන නායකයෙක්, පැසුණු බුද්ධිය තියෙන දේශපාලන නායකයෙක්. මම හිතනවා මේ රටේ මේ ප්‍රශ්න නිරාකරණය ගාමිනේ තුවාල දීර්ඝාෂිල වෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ කට්ටියගේ සහයෝගය තියෙනවා. මේ වේලාවකදී මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවල් හැදීමේදී සියලු ජන කොටස්වල සහභාගීත්වය අතීතයේ තිබිලා නැහැ. දැන් හොඳ ප්‍රවේශයක් ලබන්න පුළුවන් අවස්ථාවකට අපි ඇවිල්ලා තියෙනවා. මෙතෙන්දී පටු දේශපාලන වාසි බලන්නේ නැතුව මේ රටේ අනාගතය කල්පනා කරලා අපේ නායකයොත් අපේ සමාජයත් වැඩ කළ යුතුව තිබෙනවා. යහපාලන ආණ්ඩු ස්ථාපනය කරනකොට ඉම්තියාස් මැතිතුමනි කිව්ව පළවෙනි දේශපාලන ප්‍රකාශය තමයි හොරු අල්ලනවා කියන එක. දැන් අපි දැක්කා අද වෙනකොට මේ ආණ්ඩුව හදන්න මහන්සි වුණු සිවිල් ක්‍රියාකාරිකයින් පාරට ඇවිල්ලා ඔවුන් උපවාස කරන, උද්ඝෝෂණ කරන, හොරු අල්ලන්න කියන. දැන් කිව්වේ අපි මේ ජීවත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක. අපිට මේ අර යම් යම් කාලවල සිද්ධ වුණා වගේ මේ කෙටි මාර්ග නැහැ, නීත්‍යානුකූල මාර්ග ගත යුතුව තිබෙනවා. ඉතින් මේක යම් යම් ප්‍රමාදවා සිදු වෙලා තියෙනවා. මිනිසුන්ගෙන් කලකිරීම් තියෙනවා, නොයවිසිල්ල තියෙනවා, මහා පරිමාණයේ හොරකම් අහු වෙලා නැහැ, වෙන වෙන දේවල් සිදු වෙන කියන චෝදනාව තියෙනවා. අනික සමාරුත් ඇඟිල්ල දික් කරනවා නීතිපති දෙපාර්තමේන්තුවත් මේ ආණ්ඩු විපක්ෂයට විපක්ෂයටයි බෙදිලා එතන ප්‍රමාදවල් ඌමනාවෙන් සිද්ධ කරනවා කියන චෝදනාවල් නැගෙනවා. මට සුදුහුණු ගන්න බෑ කාටවත්, නීතිපති දෙපාර්තමේන්තුවත් වෙන කාටවත් ඉඳගෙන. එතෙන්දි මේ ප්‍රමාදවල් ගැන ජනතාවගේ කලකිරීමක් තියෙනවා කියන එක සැබෑව. නමුත් අනික් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී ගමන තුළ නීත්‍යානුකූල රාමු තුළ වැඩ කරනකොට මේ අපහසුකම් බාධා අවුලුත් තියෙනවා. මේ දෙක තීරුම් ගන්න ඕනේ. හැබැයි මේවා කිය කියා ඉන්න බෑ, ජනතාවට ඉවසිල්ලක් නැහැ. ඒ නිසා මේ ගැන වගකිව යුතු උදවියගේ අවධානය යොමු විය යුතුයි කියලා මමත් විශ්වාස කරනවා. ජනවරි 8 වෙනිදා පෙරළියේදී ජනතා අපේක්ෂාවන් මොනවද, බලාපොරොත්තු මොනවද, ඒවා ඉටු කරන එක තමයි
ආණ්ඩුව වගකීම. එතන තමයි පිහිට වැඩම. එතන ඒකට අවශ්‍ය ගොඩක් දේවල් රජය කෙරුවා. ඒක මේ නීතිමය පැත්තෙන් ගත්තත් මිනිසුන්ට සහන දීම අතින් ගත්තත් රජයේ වැටුප් වැඩිවීම කියන ගත්තත් ප්‍රධාන ඉන්ධන බඩු මිල ගොඩක් දේ මට ඒවා පෙළ ගස්සන්න පුළුවන්. ඒවා කරලා තියෙනවා. අනික් පැත්තෙන් අර මේ විපක්ෂයේ චෝදනාවල් වලට සාම්ප්‍රදායික විදිහට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකනේ මොකද්ද දැන් මේ නීති ප්‍රතිපද දෙපාර්තමේන්තුව වලට අත තියන්න එපා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියනවා. මේ කවුද කියන්නේ? පළවෙනි වරට අධිකරණ අමාත්‍යාංශයේ අරදෙති වෙච්ච නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති යටතට ගත්ත පුද්ගලයා කියනවා නීතිපති දෙපාර්තමේන්තුව අත තියන්න එපා කියලා. අනෙක් පැත්තෙන් ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චයකාරතුමිය අග්‍රවිනිශ්චයකාර තමින් එළියට දාන්න වැඩ කරපු මේ ඒ අශීලාචාර විදිය කල්පනා කරලා බලන්න. ඒගොල්ලෝ ශීලාචාර දේශපාලනය ගැන කතා කරනවා. රණවීරෝන්ගේ අයිතිවාසිකම් ගැන මේ මේ තිරයෙන් පිටිපස්සේ ඉඳගෙන දක්කන උදවිය එදා ලෝකේ හොඳම හමුදා නායකයාට බන්ධනාගාරයට ගෙනහිල්ලා ඇඳුම් ගලවපු හැටි, තිරිසන් විදියට සලකපු හැටි, ශීලාචාර සමාජයකට ගැලපෙනවද හිතලා බලන්න. මේගොල්ලෝ මේ ගැන කතා කරනවා. අනික සයිටම් එක ලොකු ප්‍රශ්නයක් කරගෙන අද ආණ්ඩුවට විරුද්ධ. කවුද ආශිර්වාදය දුන්නේ? කවුද දොරට වැඩම කරේ? යකුව යුදවිය ඒක නිර්මාතෘවරු. අද අනික දේශපාලනයේ පෞද්ගලික විශ්වවිද්‍යාලට විරුද්ධව කතා කරනවා. මොකද මේ වෙලා තියෙනවා අපේ අද අපි මේ සමාජවාදී සටන් පාට අරව මේවා අන්තවාදී සංවිධාන වලට බැට මේ යට වෙලා අපි ඒවා නවත්තපු හින්දා අද අපේ දරුවෝ යනවා බංග්ලාදේශයට වෛද්‍ය විද්‍යාව හදාරන්න, මේ චීනෙට යනවා, නේපාලෙට යනවා. මොනවද අපේ විදේශ විනිමය, අපේ සල්ලි මොනවද මේ කරන්නේ ඉඳගෙන? මේ මෙහෙම අපේ මිනිස් අපේ සමාජයේ මෝඩියෝ කියලා හිතාගෙන මේ සාම්ප්‍රදායික දේශපාලනේ කියදෙන්නේ. ඒ නිසා දැන් මේක ජනවරි 8 වෙනිදා පෙරළිය පිටිපස්සේ පටු පක්ෂ අභිමතාර්ථයන්ට වඩා මේ රට ශීලාචාර සමාජයක් ඇති කරන්න, ජනතාවට උත්තර බඳින සමාජයක් ඇති කරන්න, විනිවිද පෙනෙන සමාජයක් ඇති කරන්න බලාපොරොත්තු ගොන්නක් තිබුණා. ඒවා හරි ජාතිය එකමුතු කරන්න බෙදුම්වාදී අදහස් වලින් තොරව මේවයි ලොකු ප්‍රගතියක් තිබෙනවා ඉඳගෙන, තවත් ආයුතුව තිබෙනවා. එහෙනම් ඒ ජයග්‍රහණය ලබා දුන්නේ මොන අපේක්ෂාවක් සඳහාද? ඒ අරමුණු තේරුම් ගත්ත ගමනකට ජනාධිපතිතුමයි අගමැතිතුමයි නායකත්වය දෙන්න ඕනේ. එක හඳින් එක කඳවුරක ඉඳගෙන බෙදීම් නැතුව. ඒකයි ජනතාවගේ බලාපොරොත්තුව. මම හිතනවා මේ එක අගමැතිතුමා හරියට තේරුම් ගන්න තියෙනවා. එතුමා අවධාරණය කරනවා බලගත් ශ්‍රී ලංකාවක් කියන තැන. එතනට යන රටක් හැටියට අපි ආ යුතු තැන ඉලක්කය මොකද්ද? එතනටයි අපි ආ යුත්තේ. ඉතින් අනෙක් දේවල් මේ නොකළ යුතුයි අමතක කළ යුතුයි කියන එක නෙමෙයි. රටක් හැටියට අපි බලගත් ශ්‍රී ලංකාවක්. ලංකාව කොතනද මේ ලෝක සිටීමේ කොතනද ඉන්න ඕනේ, කොයි විදිහටද ඉන්න ඕනේ. ඒ ඉලක්කෙට මේ රට ගෙනි මෙහෙවන්න, නිවැරදි ආර්ථික මාවතකට පෙළඹන්න, අවශ්‍ය නීති රාමුව ඇතිකරන්න, ඒ අනුව ජාත්‍යන්තර සම්බන්ධතා ඇතිකරගන්න අවශ්‍ය වටපිටාව පිබුරුපත් හදලා මූලික පියවරවල් අරගෙන තියෙනවා. ඒක ඉතාම හොඳයි. ඉතින් මම හිතනවා ඒ ගමන අපි ශක්තිමත් කරන්න ඕනේ කියලා. නගරැතුමා මේ 2001 රට බාර ගන්නකොට තිබිච්ච තත්ත්වයත් එදා එතුමා කටයුතු කරපු ආකාරයත් පිළිබඳ ඒතර මේ ප්‍රායෝගිකව එතුමාට තියෙන හැකියාව පෙන්වුම් කරනවා. 2001 බලන්න බාරගත්තේ කොයි වගේ ආර්ථිකයක්ද කියලා. ඍණ ආර්ථිකයක් බාරගත්තේ. රටම අඳුරේ තිබුණේ. බඩගින්න, විරැකියාව, දුප්පත්කම වැඩි වෙලා තිබුණේ. රට මේ යුද්ධයක් එක්ක ආවේ. සටන් විරාමය ගෙන ආවා. ජාත්‍යන්තර විශ්වාසය ඇති කරගත්තා. රටේ ප්‍රතිරූපය හැදුවා. මේ ඍණ ආර්ථිකයේ ධන ආර්ථිකයක් බවට පත් කළා. හමුදා ප්‍රවෘත්තියක් මැතිනි කිව්වා වගේ අපේ හමුදාව කවදාකවත් නොතිබිච්ච විදිහට ශක්තිමත් කෙරුවා. LTTE එක රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට භයානක නරියෙක් කියලා කියන තරමට ප්‍රභාකරන් කියන තරමට ඒගොල්ලෝ අතර පිපිරීම ඇති වුණා, වේද ඇති වුණා, වාතාවරණය සකස් කෙරුවා. එහෙනම් ඒ හැබැයි අවලාද තිබුණා, ප්‍රශ්න තිබුණා, කොටියෙක් කියලා කිව්වා සටන් විරාම ඇති කරනකොට. ඒ වගේ චෝදනා තිබුණා. මම හිතනවා අද හරි සන්ධිස්ථානකට මේ රට ඇවිල්ලා තියෙනවා. සියලු ජන කොටස් ඒක රාශී කරගෙන ජාත්‍යන්තර වශයෙන් අපේ ප්‍රතිරූපය හදාගෙන මේ ජනතාවට උත්තර බදින ආණ්ඩුවක් තියෙන විදිහට, මානව අයිතිවාසිකම් සුරකින විදිහට අවශ්‍ය කටයුතු කරන්න. අනික තොරතුරු දැන ගැනීමේ පනත මේ වගේ ගොඩාක් දේවල් ගරුණු කාරණා සිදුවෙච්ච දේවල් දිහා බලනකොට සන්ධිස්ථානක හරි මාර්ගයට අපි වැටිලා තියෙනවා. මේ ගමන ශක්තිමත් කිරීමයි අවශ්‍ය, මේක තීරුම් ගැනීමයි අවශ්‍ය. මේක මේ ෂණික මේ ඩිස්ප්ලින් වගේ නෙමෙයි, මේ ෂණික ප්‍රතිපල නෙමෙයි. අපි හරි ගමනට වැටලා තියෙනවා. මේ ගමන ශක්තිමත්ව එක න්‍යාය පත්‍රයකට යා යුතුව තිබෙනවා.